අද අපි ඔයගොල්ලෝ එකක් ඇවිල්ලා තියෙන්නේ හටාර් වල අල්කෝර් කියන ප්‍රදේශයේ තියෙන ෆැමිලි පාර්ක් ඇන්ඩ් සූ. සූ එකට තමයි එකක් ඇවිල්ලා තියෙන්නේ සත්තු වත්තට. හොඳයි අපි අතුරට ගිහිල්ලා බලමු මොනාද තියෙන්නේ පාර්ක් එකේ. ඒ වගේම සූ එකේ කවුද ඉන්න සත්තු කියලා අපි බලමු. ලස්සනද ලොකුද කොහොමද කියලා අපි බලමු. එන්න මාත් එක්ක සූ එක බලන්න යන්න. එක සිංහයයි සිංහ දේනු හතරක් ඉන්නෝ. මේන්නේ චීටා. මේ බලන්න කොච්චර කට්ටියක් සූ එක බලන්න ඇවිල්ලා ඉන්නවද කියලාද. මෙතන ඉන්නේ වඳුරෝ. අපි යම් බලන්න. බැබුම් 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 බැබුම්.
මේ අපි දකින්නේ අල්කෝර් සූ එක. අල්කෝර් සූ එක ඇතුලේ පොඩි ළමයින්ටම වෙන් වෙච්ච ප්‍රදේශයක් තියෙනවා. බාස්කට් බෝල් ගහනවා පොඩි ළමයි. ලිස්සන බෝට් වල යනවා. මේ මන් පොඩි කට්ටිය ගොඩක් වෙනෝ දෙනවා මෙතන. බාන පොඩි ළමයන්ව සෙල්ලම් කරන්න දාලා දෙමෝපියෝ වටේ ඉඳන් ගාඩන් එකේ ඉඳන් බලාගෙන ඉන්නවා. මේ දැල ඇතුලේ කුරුල්ල තමයි ඉන්නේ. එක එක జాතියේ කුරුල්ල ඉන්නවා. බලන්න ලොකු දැලක් ගහලා උන්ව වට කරලා තියෙන්නේ. මෙතෙන් ඇතුලට යන්න පුළුවන්. අර යනවා පේනවා. කට්ටිය ඇතුලට ගිහිල්ලා කුරුල්ල බලන්න පුළුවන්. හොඳයි අපි යන් ඇතුලට කුරුල්ල බලන්න. අල්කෝර සූ එකේ
මොනරු ඉන්නවා සෑහෙන මෙතන පේනවාද මේ කුරුළු උද්‍යානය හරි ලස්සනයි. ඔගලන්ට ඇහෙනවා මොනරු කෑගහන සද්දේ. මොනරු තමයි වැඩිපුරම ඉන්නේ. සුදු පාට මොනරු ඉන්නවා. Thank you.
ඔගොල්ලෝ දැක්කා. අල්කෝර් ෆැමිලි පාර්ක් ඇන්ඩ් සූ. ඒක මොන්තර ලස්සනද කියලා පොඩි ළමයි සෙල්ලම් කරනවා. සිංහෝ දැක්කා, කොටි හිටියා, වඳුරෝ, රිලව්, ඒ වගේම මොනරු, ඒ වගේම තාරාව් ගොඩක් සතුටිය. හරි ලස්සනයි. හොඳයි, එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවර ගන්න තමයි හදන්නේ. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එක සමගින් නැවත හමු වෙමු. මගේ channel එකත් එක්ක රැඳී සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි. එහෙනම් ඔයගොල්ලෝ comment එක ලියලා දාන්න. මොන හරි අදහස් තියෙනවා නම්, තව improve වෙන්න මොන හරි තියෙනවා නම් ඔයගොල්ලෝ comment වලින් තමයි මම දැනගන්නේ. හරි, එහෙනම් subscribe කරන්න, like කරන්න. එහෙනම් ගියෙන් යන්න. බොහොම ස්තුතියි. See you.